පහුගේ රජයේ මැදිහත් වීමෙන් ලබන වසරට පාසල් වලට බෙදා හැරීමට මුද්‍රණය කරපු පහේ පන්තියේ ඉංග්‍රීසි පොත තමයි මේ තියෙන්නේ. මේකේ පළාත් හතක් පාට හතකින් පැහැදිලිව නම් කරලා තියෙනවා. ඊට පස්සේ උතුරු නැගෙනහිර පළාත් දෙකම එක පාටකින් පාට කරලා පළාත් දෙක වෙන් කිරීමක් කරලත් නැහැ. මේකෙම පස්සෙනි පිටුවේ අපේ රටේ තියෙන වැදගත්කම හඳුන්වලා දීලා තියෙන මේ පළාත්වල සහ මේ ලංකාව ගත්තහම මේ රටේ තියෙනවා ලෝක උරුමයන්. කිසිම දෙයක් මේකේ නැහැ. මේකේ අඩුම තරමින් සිංහරාජය කියන්නේත් ලෝක උරුමයක්. ඒකවත් නම් කරලා දාලා නැහැ. 45 වෙනි පිටුව. ලංකාවේ ෆෙස්ටිවල්. මේ ලංකාවේ 85% විතර සමරනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඒක දාන්න මේගොල්ලන්ට අමතක වෙලා. මේවා හිතාමතා වෙන දේවල්. මේකට මේ පොත ලියපු මණ්ඩලයේ පමණක් නෙමේ අධ්‍යාපන ඇමතිවරයා 100% වගේ කියනවා. මොකද ඔහුගේ මේ ඡායාරූපයක් සහිතව අත්සනින් යුතු ඔහු මේකේ ඉන්නවා. මේක මේගොල්ලෝ කාලයක් තිස්සේම කරගෙන ආපු වැඩපිළිවෙලක ප්‍රතිඵලයක්. හයිටි රාජ්‍යය විනාශ කරන්න ඇමරිකාව පාවිච්චි කරපු කුමන්ත්‍රණයම තමයි මේ ආරම්භය. අපි වර්තමාන අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා, එක වසරේ සිට මුද්‍රණය කරන ලද සියලුම පෙළපොත් නැවත අධ්‍යයනය කරන්න. මේ පොන්චි දරුවන්ගේ ඔළුවලට අලුතෙන් හැදෙන පරම්පරාවක ඔළුවට මේ බෙදුම්වාදී මතවාදය තුලත් කරන එක තමයි තියෙන්නේ. මේ දාලා තියෙන වඩුක්කොඩේ සම්මේලනයේ ප්‍රතිඥාව. මොකද වඩුක්කොඩේ සම්මේලනයෙන් කියන්නේ? උතුරු නැගෙනහිර වෙළඳ දෙමළ නිජ භූමියක් තියෙනවායි කියලා. තිම්පු සාකච්ඡා වලට ආවේ දෙමළ නිජ භූමියක් තියෙනවායි කියලා. පළාත් සභා හැදුවේ දෙමළ නිජ භූමියක් තියෙනවායි කියලා. හැබැයි ඒ මිත්‍යාව පරාජයටපත් කළ ඉවරයි අපි. එදා නන්දිකඩාල් කලපු විදිහ පරාජයටපත් කළේ ඒ මිත්‍යාව. ප්‍රභාකරණෙක්ව පරාජයටපත් වුණේ මිත්‍යාව. හැබැයි ඒක ආයෙ උස්සලා තියන්න අපි ඉඩ තියන්නේ නැහැ. උතුරු පළාත් හිටපු මහා ඇමති සීවී විග්නේශ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍ය ගාමිණී ජයවීර කරුණු හෙළි කළා. උතුරු නැගෙනහිර තියෙන අපේ උරුමයන් එහෙම උරුමයක් තිබුණේ නැහැ කියන එක තමයි විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සඳහන් වෙන්නේ. ඒ ද්‍රවිඩ ජාතිවාදයේ අයිස්සීම හරහා තමන්ගේ දේශපාලන බලය ගොඩනගා ගැනීමයි මෙතෙන්දී විග්නේශ්වරන් කරන්න හදන්නේ. මේක බොහොම භයානක දෙයක්. වෙන රටවල් වල ඒ රටේ පිළිගත් ඉතිහාසය වෙනස් කරන්න බෑ. එහෙම කරන්න ගියොත් ඒවට දඬුවම් ලැබෙන ක්‍රමත් වෙන රටවල් වල තියෙනවා. අපිට විතරක් නෙමෙයි සාමාන්‍ය දෙමළ ජනතාව ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට ওই පළාත් බෙදීම්වත් වෙනම රාජ්‍යයක්වත් ඒව අවශ්‍ය නැහැ කියලා. ඒතර එහෙනම් කාටද මේව අවශ්‍ය වෙලා තියෙන්නේ? මෙර අවශ්‍ය වෙලා තියෙන්නේ අන්තවාදී ද්‍රවිඩ දේශපාලඥයන්.